අනේ තාත්තේ, තාත්තා ආයෙත් අඬනව නේද? අඬන්න එපා තාත්තේ. තාත්තා අඬනව බලාගෙන ඉන්න බැහැනේ අපිට. ආයෙ තාත්තා කවදාවත්ම මෙහෙම අඬන්න එපා. අපිට හොරෙන් අඬන්න හැදුවට තාත්තගේ කඳුළු අපිට පේනවා තාත්තේ. තාත්තා ඇඬුවට ආයෙ අම්මා එන්නේ නැහැනේ. තාත්තා හිත හදාගන්න බලන්න. අම්මා අපි තනි කරලා ගිය එක ගැන අක්කටයි මටයි දුක නැතුව නෙමේ. ඇඬුවත් අම්මා එන්නේ නැහැනේ. මේ දුක්බර ආයාචනයේ දෝංකාරයේ මඩගහක් පොළ කන්දෙන් බොහෝ ඈතට විහිදී ගියා. එය නොසිතූ වේලාවක මියගිය සන්ධ්‍යා කුමාරගේ පුතුණුවන් වූ චාමර සම්පත් දරුවාගේ විලාපයයි. සන්ධ්‍යා කුමාර මියගියේ කුවේට්හි වැලි කුණාටුවකට හසුවීමනුයි. ඒ පසුගිය 28 වෙනිදායි. මෙම වැලි කුණාටුවට ගොදුරු වූයේ සන්ධ්‍යා කුමාරි පමණක් නොවේ. ගෘහ සේවිකාවකව සේ සන්ධ්‍යා සේවය කළ නිවසේ සියලු දෙනාම මෙම අනතුරට මුහුණ දුන්නේ විනෝද චාරිකාවක් අතරතුරේදී. මෙම අනතුරෙන් සන්ධ්‍යා සේවය කළ නිවසේ අය බලා කියාගත් දෙසිත්විය ඇති දරුවා මේ වන විටත් අතුරුදහන්. සන්ධ්‍යාගේ ක්වේට් ස්වාමි දියණිය සහ ඇගේ දරු දෙදෙනාද මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබුවා. සුළු තුවාල ලබා දිවි ගලවාගත් එම පවුලේ ගෘහමූලිකයා පමණයි. මෙම අවාසනාවන්ත ඉරණට ගොදුරු වූයේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මඩහපොළ කන්දේ පරගහ ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි WD සන්ධ්‍යා කුමාරි නැමැත්තියයි. ගොකරල්ල පොලිස් වසමට අයත් මෙම ගම්මානය අති දුෂ්කර කඳුමුදුරක ජීවත් වූ ඔහු ආර්ථික ගැටලුවලින් හෙම්බත් වූ අන්වුනා. SK සරත් විජයරත්න ඇගේ සැමියායි. වැඩිමහල් දියණිය SK දිනුෂා කුමාරි විජයරත්නයි. දෙවැනි දියණිය වසර කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තම ජීවිතය අහිමි කරගෙන තිබෙනවා. තෙවැනියා SK චාමර සම්පත් විජයරත්නයි. ඔහු මඩහපොළ කන්ද විදුහලේ 8 වන ශ්‍රේණියේ ඉගුණම ලබමින් සිටිනවා. මෙම වසරේ ජනවාරි 26 වන දින කුවේට් රටට ගෘහ සේවිකාවක් ලෙස ගිය ඇය පවුලේ තිබුණු ආර්ථික ගැටලු යම් තරමකින් හෝ නිරාකර ගන්නට තමයි අදහස් කළේ. ඔවුන් ජීවත්වීමේ අරගලය අපහසුවෙන් මුහුණ දුන්නා. සන්ධ්‍යාගේ සැමියා සරත් පෙදරවරයෙකු ලෙස සැකියාව කරා. කුවේට් රටෙහි තම බිරිඳ සේවය කළ පවුලේ උදවිය සමග සංචාරකය දෙන අතරතුරේ හදිසිය ඇති වූ වැනි කුඩාටුවකට හසුවීමෙන් කාන්තාරයක් මැතදී ඇති වූ අනතුරකින් ඔවුන් ගමන්ගත් වාහනය පෙරලී යාම හේතුවෙන් තමාගේ බිරිඳ අනතුරෙන් මියගොස් ඇති බව තමාට රැකියා ඒජන්සිය දැනුම් දුන් බව විජයරත්න පැවසුවා. ඒ බව ගොකරැල්ල පොලිස් ස්ථානයට දන්වා තමා එහි පැමිණිල්ලක් දැමූ බවත් දේහය ගෙන්වා ගැනීමට ඔවුන්ගේ සහය ලැබුණු බවත් ඔහු පැවසුවා. පසුගිය ජුලි 28 වෙනි දින එලෙස මියගිය සන්ධ්‍යා කුමාරිගේ දේහය ගුවනින් පසුගිය 9 වෙනිදා දින කටුනායක ගුවන්බඩු ගම්මානයට එවා තිබුණා. එහිදී දේරේ බාරගත්තේ පොලිස් සැරයන් ජගත්. එහි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අගෝස්තු 10 වෙනි දින මීගමු දිස්ත්‍රික් මහරෝහලට යොමු කර තිබුණා. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි DV ගිහන් විසින් පවත්වා තිබෙනවා. එහිදී අනාවරණය වූ කරුණු අනුව හිස් කබලට සිදු වූ තදල පහරකින් ඇති වූ තැල්මක් මෙම මරණයට හේතු වී ඇති බවයි. ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අනතුරක් නිසා ඇති වූ හදිසි මරණයක් බවට මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න තීරණය කර තිබෙනවා. අදටත් ගැමියන් අතර ඇති දුක සැප බෙදා ගැනීම පුරුද්ද නිසා සන්ධ්‍යා කුමාරගේ මේ හදිසි විවාහයෙන් කම්පා වූවන් නිතරම ජීවත් වෙන්නේ දුක තුනී කරන්නට එම නිවසට රොක් වුණා. නිවසියන්ගේ සිත් සනසනට ඔවුන් බොහෝ දේ පැවසියා. එලෙස පැමිණි අසල්වැසියන් සමග කසා කළ සරත් විජයරත්න නිරන්තරයෙන්ම සිහිපත් කළේ ඔහු සමග ඉතා දීර්ඝ ගමනක් යුගදිවියේ පැමිණි තම ප්‍රිය බිරිඳ පිළිබඳවයි. ආදර සම්බන්ධයක් ඇති කරගත් ඔවුන් දෙදෙනාම හිතුමැතේට විවාහ වී තිබෙනවා. විවාහ වන විට තම බිරිඳ යන්තම් වයස අවුරුදු 17ට පැමිණ බවයි ඔහු පවසන්නේ. එදා මෙදා කාලය තුර වසර 24ක් ගත වී ඇතත් ඔවුන් දෙදෙනාගේ ආදරය අදබන් රේණුවකවා තරම්වත් වෙනසක් සිදු නොවූ බව ඔහු කියනවා. අපේ ආර්ථික ප්‍රශ්න නිසා අපි දාලා ගියාට මේ වතාවේ ගුවන් පොටුපළට අඟට ගිහිල්ලත් මට යන්න බෑ කියලා හිතෙනවා. ආපහු යන්නත් හිතෙනවා කියලා කිව්වා. මට හිතෙනවා ඒ වෙලාවේ එයත් එක්ක එකතු කරගෙන මට ආපහු එන්නයි තිබුණේ. ඔහු කලඳුළු බේරමෙන් පැවසුවා. ලක්ෂ 2 හමාරක විතර ණයක් තිබුණා. ඒක මේසේ මේසන් වැඩ කළා කොහොමවත්ම ගෙවන්න බැරි නිසායි මම එයාට යන්න දුන්නේ. මෙසේ පවසමින් හඬන්නට වුණා. ඔය විනාශය වෙන්නට සුළු මොහොතකට කලිනුත් මට කතා කළා. එයයි පවසමින් නිරන්තරවම දෙනතින් ගන්න කඳුළු පිස දැමුවා. සන්ධ්‍යා කුමාරි සේවය කළ කුවේට් රටේ නිවසියන්ගේ දරුවන්ට ජූලි 27 වෙනිදින පාසල් නිවාඩු ලැබීමත් සමග දින 10ක විනෝද ගමනක් යාමට පිටත්වේ ඇත්තේ එදින රාත්‍රියමයි. පසුදින ගමන නතර කර දිවාහාරය ගත්පත
ඇය සැමියා සමග දරුවන් සමගද දුරකතනයෙන් බොහෝ වෙලා සුහද සතාභාක යෙදමින් සිටි බව සරත් විජයරත්න පවසනවා. ඇය මීට පෙර තුන් වතාවක්ම විදේශගත වී ඇතත් නිවස හදා ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට බැරි වූ බව ඔහු පවසනවා. එහෙම අඩුපාඩු තිබුණත් මේ වතාවේ එයා යන එකට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මම විරුද්ධ වෙලා අපේ මහගෙදරදී දින කීපයක් ගිහින් හිටියා. ඒ ඉන්න විටත් හොරෙන් එහෙ ගිහින් මගේ දුක සැප බල්ලා එනවා. යැයි පැවසු ඔහු අවසානයේ දුක් විඳින්න ඇයි ආයෙත් යන්න හදන්නේ? ඇසුවට ණය ටික ගෙවලා අවසන් වුණාම එන්නම්. යැයි ලොකු වගකීමකින් කතා කළ බව පැවසුවා. ගෙදර සියලු වගකීම් ඔළුවේ තියාගෙන පිරිමියෙක් වගේ එයාට ජීවත් වුනේ. මට ඒකයි මේ දුක දරාගන්න අමාරු. සන්ධ්‍යා කුමාරගේ වැඩිමහල් දියණිය දිනුෂා කුමාරි විජයරත්න පවසන්නේ මෙවන්නා. මම බැඳලා වෙනම ජීවත් වෙනවා කියලා නැහැ. අම්මා නිතරම කතා කරලා අහනවා මම හොඳට ඉන්නවද කියලා. මම එනකල් දරුවෝ දෙන්න හොඳට බලාගන්න කියලා තාත්තට කියනවා. ඔය නැති වුණ දවසේ තාත්තටයි මටත් මල්ලිටත් කතා කළා. අපේ නැති බැරිකම නිසා අම්මා විදේශ රටක රැකියාවකට ගියාට කිසිම දවසක අපි අමතක කළේ නැහැ. නැති වෙන්න පෙර දවසෙත් පැය එකක් විතර තාත්තත් එක්ක කතා කළා. තාත්තගේ ෆෝන් එකේ බැටරි බැහැලා නතර වුණේ නැත්නම් තවත් කතා කරනවා. මගේ දරුවා බලාගත්තෙත් අම්මා. අදටත් අම්මා මා ගැන හිතන්නේ පොඩි ළමයෙක් ගැන වගේ. එයාට අපෙන් තොර ජීවිතයක් නැහැ. අපි සතුටින් තියන්න තමයි ඔය හතරවෙනි වතාවටත් රට ගියේ. මේ වතාවේ අවුරුද්දක් ඉඳලා එන්නයි ගියේ. අපේ ලොකු ණයක් තිබුණා. ගෙදර වහලේ තෙමෙනවා. ඔය ගැටලු දෙක විසඳුනා නම් ආයෙ රට යන්න ඕනේ නැහැනේ. මේ වගේ අවසාන වතාවට යන්න කියලා තමා ගියේ. අසල්වැසියන් සමගත් පවුලේ කා සමගත් හොඳ හිත දිනාගෙන සිටි ඇය තමා ආදරය කර සියල්ල හැරදමා පසුකිය දොළොස්වැනි ඉරිදා මඩහක් පොළ කන්දෙන් අඳුර ගලාගෙන එද්දී පැමිණි සිටි සියලු දෙනාටම ආචාර දක්වමින් කඳුළු ගංගා මැද අවසන් ගමන් ගියා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.